කුසල් ජනිත ශ්‍රී ලංකා කණ්ඩායමක ජාත්‍යන්තර තරගයට සෙල්ලම් කරන්නේ මාස 15කට පස්සේ. කාලයකට පස්සේ කණ්ඩායමට එන කුසල් ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය මොහොතේ අර්ධ ශතකයක් ලබා ගන්න සමත් වෙනවා. මේ අර්ධ ශතකයේ ශ්‍රී ලංකා කණ්ඩායමට වටින්නේ නව ශ්‍රීලන්තයේ ගිහින් ටෙස්ට් තරගාවලිය වගේම එක්දින තරගාවලියත් පරාද වෙලා ඉන්න මොහොතක තමයි කුසල් මේ ඉනිම සෙල්ලම් කරන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලොකුම බලාපොරොත්තුවක් වුණු පැතුම් නිශ්ශංක ලකුණු නොලබා දැවී යාමත් එක්ක පිටියට එන කුසල් ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙනකම් නොදෙවි කඩුල්ලේ ඉන්න සමත් වෙනවා. එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව අසරණ වෙන විදිය බලද්දී අපි දැක්ක ප්‍රධානම දේ තමයි මුල කඩුළු බිඳ වැටීම එක්ක ශ්‍රී ලංකාවේ ලකුණු ලබා ගන්න වේගයත් අඩු වෙලා ඉනිම බිඳ වැටෙන විදිය. හැබැයි කුසල් ලැබෙත් ඒ වර්ධ නිවැරදි කළ විදියක් තමයි අපි පළවෙනි ඉනිමේම දැක්කේ. කාලයකට පස්සේ කණ්ඩායමට ආවට මම ගොඩක් විශ්වාසයෙන් තමයි සෙල්ලම් කළේ. මම හැම වෙලාවෙම මගේ හැකියාව විශ්වාස කරලා තමයි සෙල්ලම් කළේ. අපේ කණ්ඩායම තරගයට එන්නෙම ලොකු විශ්වාසයක් එක්ක. ඉතින් පැතුම් ඉක්මනට අවුට් උනත් අපිට පුළුවන් වුණා ලොකු ලකුණු ගානකට යන්න. අපේ මුල ප්‍රතිකරුව බලද්දී හොඳටම සෙල්ලම් කළා. ඇත්තටම චරිත් බලන් ඉන්න ලස්සන ඉනිමක් සෙල්ලම් කළේ. ඒ වගේ ඉනිමක් ගැව්වම කණ්ඩායමට ලකුණු 200කට යන්න පුළුවන්. අනිත් එක එයාලා සෙල්ලම් කළ විදිහ එක මටත් පීඩනය ගොඩක් අඩු වුණා. අපි දෙන්නගෙන් කාට හරි හැම පන්දු වාරයක්ම වගේ පළවෙනි පන්දු කීපේ ලොකු පහරක් වැදුනා. ඒ විදිහට කියන කුසල් පළවෙනි තරගයෙන් පස්සේ කියන්නේ දෙවෙනි තරගයට යද්දී පළවෙනි තරගය අමතක කරන්න කියලා. අපි දන්නවා අපිට දෙවෙනි සහ තුන්වෙනි තරඟ තියෙන පරිසරයේ වෙනස්. ඉතින් ඒ දෙක වෙනම අභියෝග. පළවෙනි එක හොඳට කළා කියන දේ ඔළුවේ තියාගෙන ඉඳලා වැඩක් නැහැ. මම තරුණ ක්‍රීඩකයන්ට කියන්නේ ඒක හිතින් අත්හරින්න. අලුත් තරඟයක් විදියට හිතලා ඉස්සරහ තරඟ සැලසුම් කරමු. ওই විදියට තමයි කුසල් පළවෙනි තරඟයෙන් පස්සේ අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න.